සුදසක් කියලා පිළිගන්න නැවතත් ජොබ් ශ්‍රී ලංකා චැනල් එකට මේ ඩිවස් අපි ආරගෙන එන්නේ CDB ආයතනයෙන් කැඳව ඇති සීමාසික පුහුණු බඳවා ගැනීම පිළිබඳ විස්තර ඉන්ටර්න්ෂිප් ඔපචුනිටීස් බ්‍රාන්ච් ඔපරේෂන්ස් වශයෙන් තමයි මේ බඳවා ගැනීම සිදු කර ලබන්නේ. එහිදී මේ වීඩියෝ පහ විශේෂණයේ තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා ඔයාලට වැඩිදුර විස්තර ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. එයාගේ මම බලමු මම තනතුරු සඳහා අවශ්‍ය කරන සුදුසුකම් මොනවද යන මුලින්ම. එහිදී වයස අවුරුදු 19 22 අතර ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්ව සඳහා අවස්ථාව තියෙනවා ඉදුම්පත් යොමු කරන්න. එයාගේ අවශ්‍ය කරන අධ්‍යාපන සුදුසුකම් සලකා බැලීමේදී උසස් පෙළ විභාගයේ ඕනෑම විෂය ධාරා කරදී ප්‍රධාන විෂයන් තුනට අවමාෂයෙන් ඉස්සමල් 3ක් සහිත සමත් වීම ප්‍රමාණවත් වෙනවා. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් 6ක් පස් සමත් වෙන්න ඕනේ. එහිදී ඉංග්‍රීසි සහ ගණිතය විෂය සඳහා B සාමාර්ථයක් තිබිය යුතු බවට තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම යහපත් සංයෝජන හැකියාවන් වල සතුව තිබිය යුතු බවට සඳහන් වෙනවා. ඒ වගේම ක්‍රීඩා හෝ වෙනත් බාහිර සුසුකම් තිබෙනවා නම් ඒක විශේෂ සුසුමක් වෙනවා. ඒ වගේම ස්කූල් ලෙවල් සහ අන්ඩර් ග්‍රැජුවේට්ස් එහෙම නැත්නම් පාසල් හැර යන ඔබ සඳහා වගේම උපාධි අපේක්ෂකයන් වශයෙන් උපාධියක් හදාරමින් සිටින ඔබ සඳහා තත්ත්වයක් තියෙනවා. මෙම සීමාසික පුහුණුව සඳහා ඉදිරිපත් යොමු කිරීම සිදු කරගන්න. එයාගෙම මේ සඳහා ආයුධපත් ලබා ගන්න ආකාරය තමයි මිලකට ගෙන එන්නේ. එහෙදි මේ වීඩියෝ එක පහල ડિස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගියාම මේ ආකාරයේ වෙබ් පිටුවෙන් ඔයාලට අපේ අවස්ථාව ලබා දෙලා තියෙනවා ආයුධපතක් ලබා ගැනීම සඳහා. මේ ජොබ් ඇප්ලිකේෂන් කොටසින් ඔයාලගේ අප්ඩේටඩ් CV එකක් ආයුධපත වශයෙන් නියම කිරීමේ අවස්ථාව තමයි ලබා දෙලා තියෙන්නේ මේ ආයතනය බගී මෙම දාතුර සඳහා. එහෙදි ඔයාලගේ CV එක සමග ඔයාලගෙන දාන්න ඔයාලගේ ඥාතීන් වන වෘත්තීය පුද්ගලයන් දෙදෙනෙක්ගේ විස්තර ටූ නම් රිලේටඩ් රිපරිස් විස්තර සහිතව තමයි ඔයාලගේ CV එක සකස් කරගත යුත්තේ. එනි වලසතුව මොඩර්න් සීව එකක් නොමැති නම් රිෆරීස් ඩීටේල්ස් සහිතව මොඩර්න් සීව එකක් නොමැති නම් අපේ අවස්ථාව ලබා දෙලා තියෙනවා මොඩර්න් සීව එකක් ලබා ගැනීමට. එනි මේ ලින්ක් එක උඩ ක්ලික් කරාම ඔයාලට අවස්ථාව තිබෙනවා මොඩර්න් සීව එකක් ලබා ගැනීම සඳහා මේ ආකාරයේ කවුල් කරපු විසෙන්න. එනි මෙම තනතුරු සඳහා වගේම වෙනත් තනතුරු සඳහා ඔයාලට මොඩර්න් සීව එකක් දැනට සකස් කරගැනීමේ අවස්ථාව මේ ආකාරයේ ලබා දෙලා තියෙනවා. එනි ස්කූල් ලෙවල් කෙනෙක් නම් ඒ සඳහා සුසු ෆෝමැට් එකක් මේ ආකාරයෙන් අපි ලබා දෙලා තියෙනවා. ඒ වගේම මෙම තනතුරු සඳහා අන්ඩර් ග්‍රැජුවෙට් කෙනෙක් වශයෙන් ආලා දුප්පත්කම කරනවා නම් මෙහි මේ තිබෙන ඒ ආකාරයෙන් අදුප්පත්කම කිරීම සඳහා සුසු CV ෆෝමැට් එකකුත් අපි මේ ආකාරයෙන් ලබා දෙලා තිනවා. ඒ වගේම මම අදුප්පත් සමග ඔයාලට අවස්ථාව තියෙනවා මෙහි සඳහන් කළ ආකාරයට නන් රිලේටඩ් රිපරිස් ලා දෙදෙනෙක්ගේ විස්තර ඇතුළත් කිරීම අවස්ථාව මේ ආකාරයෙන් අපි ලබා දෙලා තිනවා. එහෙදි ඔයාලගේ ඥාතීන් නමන ඔයාලගෙන දාන්න වෘත්තීය පුද්ගලයන්ගේ නම රැකියාව රැකියා ස්ථානයේ ලිපිනය හෝ ආයතනයේ නම කන්ටැක්ට් ඩීටේල්ස් වශයෙන් කොටස් දෙකක් ඇරතේ විස්තර දෙදෙනෙක්ගේ විස්තර මේ ආකාරයෙන් ඇතුළත් කරලා ඔයාලා ඡායාරූපයක් බදලා නිවැරදිව ඔයාලගේ අඳුම්පත යොමු කරන්න පුළුවන්. ඒ වගේම අඳුම් කරන තනතුරු ආඩ අවස්ථාව තියෙනවා. මෙහිදී වෙන apply job position here කියන කොටසින් ඔයාලගේ අඳුම් කරන තනතුරු ඒ කොටස තුළ ඇතුළත් කරලා මේ CV එක නිවැරදිව සකස් කරගෙන අඳුම්පත යොමු කිරීමේ අවස්ථාව පවතිනවා. මෙම රැකියාවට වගේම ඉදිරියේදී ඔයාලා අඳුම්පත යොමු කරන අයෙකුත් රැකියාව සඳහා මේ ආකාරයෙන් ඔයාලගේ අඳුම්පත පහසුවෙන් යොමු කිරීමේ හැකියාව පවතිනවා මෙම modern CV එක ඔස්සේ. ඒ වගේම මෙම තනතුරු සඳහා අඳුම්පත් යොමු කරන ආකාරය තමයි ඊළඟට අපි ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ. එහිදී ඔයාලගේ අඳුම්පත් ඊමේල් මාර්ගයෙන් තමයි ඔබට අවස්ථාව ලබා දෙලා තියෙන්නේ. අඳුම්පත් යොමු කළ යුතු ඊමේල් ලිපිනය සඳහන් කරලා තියෙනවා careers@cdb.lk කියන ඊමේල් ලිපිනයට ඔයාලා අඳුම්පත් යොමු කරන්න ඕන. ඔයාලගේ CV එක attach කරලා එවන ඊමේල් එකේ subject තීරුවේ අඳුම් කරන තනතුරු වශයෙන් ඔයාලා අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනේ. internship opportunities branch operations වශයෙන් සඳහන් කරලා ඔයාලගේ අඳුම්පත නිවැරදිව යොමු කිරීම සිදු කර ගන්න ඕනේ මෙම තනතුරු සඳහා. මේ ආකාරයට